අපාස්ථායට පත්වලා තියෙන වොෂරූම් එකට යද්දි එයාට හිතා ගන්න බෑ එකපාරට මොන වොෂරූම් එකට යන්නද සහ එකපාරට ගියාම මට මොන වගේ සිටුේෂන් එකක් ඇතුළේ එයිද කියන එක මම මගේ යාළුවගේ අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. ආකර්ෂණී තියෙන තවත් මගේම පිටින් කෙනෙක්. ඉතින් සෝ මම ගේ ඔබේ ආදර කතාවේ ඔබ තවත් කෙනෙක් ආදර කරනවා කියලා මම හිතනවා. ඒ ආදර කතාවේ ඔබ පිරිමියාගේ පාර්ශවයද ගන්න ගැහෙනේගේ පාර්ශවයද මම මේ හැදිච්ච පරිසරයේ මම හැදුනේ ඉතාමත් සමිසි බීතිකාවක් තියෙන පරිසරයක. දැන් මම කිව්වේ මම ගෙදරට මම ඕපන් එදා කීපු දවසේ මම ගෙදරින් යන්න බලාපොරොත්තු වෙලා හිටියේ. මේ ජීවිතේ ෆස්ට් ටයිමක් නැද්ද මේ? මටත් කොහොන උඹලා වගේ සාමාන්‍ය කොල්ලෙක් ඉඳලා බැරිුණානේ. මටත් කාන්තාවක් එක්ක ගහ වෙලා දරුණු නුඹුත් එක්ක ඉඳ බැරිුණානේ. ඊට පස්සේ තමයි රාම ලැබුණේ. කන්ඩොම් යූස් කරන්න බෑ. එතකොට උපත් පානෙ දෙක යූස් කරන්න බෑ. අවුරුදු 10කට ඉර යන්න ඕනේ. මේ ඔය ඔය ලෝ බුක් එක මේ මිට අවුරුදු 100ට කලින් බ්‍රිටිෂ් දාපු ලෝ එක. හරි ඔය ලෝ බුක් එක නේ අපි තාම තියෙන්නේ. මැස්කියුලින් ගේස්ලගේ අඩුවක් තිබ්බා. ඒ කියන්නේ සමරිස පිරිමි ව නියෝජනය කරන සාමාන්‍ය සමරිස පිරිමි නියෝජනය කරන නියෝජනයක් තිබ්බේ නැහැ. පිරිමි සාදේ. සමරිස පිරිමි විවාහයක් කළා නැහැ නේද? තාම. පළවෙනි විවාහය ඔබේ වෙයි. ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේකෙන් නංගි කැමරා එල්කේකෙන් සුදුර දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com iPhone කියලා පිළිගන්නවා සියෝ දෙනාටම. මේ යන කතාබහ සංස්කෘතිකද නැද්ද? ලංකාවට ගැලපෙනවද නැද්ද? ලංකාවට සෙට් වෙයිද නැද්ද? ඒ කාරණාව අතන මට අදාළ නැහැ. මම මේ කතාබහ කරන්නේ අපි හැමෝම මිනිස්සුයෝ. අපි හැමෝටම හැඟීම් දැනීම් තියෙනවා. අපි හැමෝම ඉපදුන යම් දෙයකට යම් කාරණාවකට අන්නේ කාරණාව වෙනුවෙන් අපි ජීවත් වෙනවා. ඔන්න ඔය රාම ඇතුළේ විතරයි මම කතා කරන්නේ. මොකද හේතුව අර කියලා දිනවා මොන දහමටත් වඩා මානුෂ දහම වටිනවා කියලා. අන්නේ කාරණාවත් එක්ක කතාබහට එනවා රාම්දුලිප්. අයිබෝන් අපි ඔබ ගැන මුලින් පොඩ්ඩක් කතා කරමු. මේ වීඩියෝ එක මුලින් බලන කෙනෙක් වුණොත් ගැන මොහොතේ වීඩියෝ එක කියලා තිනවා. ඒ කියන රදේ කතා බහ වුණා. මම දැන් මිලියන ප්‍රමාණයක එක views ලඟ වෙලා තිනවා. ඒ වීඩියෝත් බලන්න පුළුවන්. ඔහු ගැන මුල් හැඳින්වීමක් ඔබම කරයි. කොනාර මට මේ මුලින්ම මට තෑන්ක් කරන්න ඕනේ අපි ෆස්ට් වීඩියෝ එක කරාට. ෆස්ට් වීඩියෝ එක දැන් මිලියනයක් ලඟ වෙලා තිනවා. අනික ඒ වීඩියෝ එකෙන් මම හිතන්නේ සෑහෙන්න මම හිතපුවත් නැති විදියට ගොඩාක් කට්ටිය ආයත් සමාජයකින් අලුතින් හිතන්න පුරුදු වුණා සහ ඔයා පුරුදු කළා ඒකට. මොකද අපිට මේක තනියෙන් කරන්න පුළුවන් ප්‍රශ්නාවලියතුනේ ප්‍රශ්න කියන එක අපිට හැම දෙයකදී වෙනවා. ඉතින් මට තෑන්ක්ස් කරන්න ඕනේ ඒකයි. අපිට මේක අපිට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට මම අර අපේ පළවෙනි වීඩියෝ එකේ කතා කරා වගේ මම ලංකාවේ ඉන්න සමරිසි මගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක මගේ ලිංගික ආකර්ෂණී තියෙන තවත් මගේම පිරිමි කෙනෙක්ට. ඉතින් සෝ මම ගේ. ඉතින් අපි ඒ වීඩියෝ මගේ ඒ සම්බන්ධව තමයි අපි පළවෙනි වීඩියෝ එක කතා කරේ. ඉතින් බලාපොරොත්තු වෙනවා අද මේ වීඩියෝ එකේ මේ සබ්ජෙක්ට් එක ගැනම ටිකක් ඇඩ්වාන්ස් විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අතන පළවෙනි වීඩියෝ එකේදී අපි මොහුගේ ජීවිත කතාවේ කොහොමද ආ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ කොහොමද ඒ ප්‍රශ්න වලින් ඒ පීඩන හිරගෙන නැති කරගත්තේ මේ හැමදේම. ඉතින් මම හිතන්නේ එකම දේ දෙපාරක් කතා කරන එක ඔබ දෙන්න අපේ පාඩුව. ඉතින් අපි හැමෝටම බලන්න පුළුවන් වීඩියෝ එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. තව මට කියනකෝ පළවෙනි කතාව. මේ මට සහ මම හිතන්නේ ගොඩක් දෙනා නැති ප්‍රශ්නයක් වෙන්නේ මේක ඇත්තට අවශ්‍ය දෙයක් නෙමෙයි. දැන් ඔබේ කතාවේ ඔබේ ආදර කතාවේ ඔබ තවත් පිරිමියෙක්ට ආදරය කරනවා කියලා මම හිතනවා. ඒ ආදර කතාවේ ඔබ පිරිමියාගේ පාර්ශ්වයද ගන්න ගැහණියගේ පාර්ශ්වයද ගන්න මම ගොඩක් දෙන කමෙන්ට් වලත් මේ ප්‍රශ්න අහලා තිබ්බනේ. ආනෝ ඒක සාමාන්‍යයෙන් කොනාර දැන් මේ වගේ අපි සමරිසි ආදර සම්බන්ධය ගැන කතා කරනකොට මේ ගොඩක් කට්ටිය මයෙන් අහන දෙයක්. ඉතින් සමහරවිට මේ දැන් ඔයා මගෙන් එදා කෝල් කරලා අපි මොකක් හරි කන්වර්සේෂන් එකකට ඔක මයෙන් ඇහුවා. ඉතින් මම එළාවේ hina වෙලා මම කෝකවා දැන් අහන්න එපා. අපි ඉන්ටර්වයුව එක අහමු. කරමු මම දැක ඊට පස්සේ ඒකට පොස්ට් එකක් දාලා තිබ්බා. පොස්ට් එකක් මම දාලා තිබ්බා. මේ ඉතින් මෙහෙමයි. දැන් සමරිසි කියන්නේ පිරිමි සහ පිරිමි කාන්තාව සහ කාන්තාවක්. එතකොට දැන් ගොඩක් කට්ටිය දැන් සමරිසි පිරිමි කෙනෙක්ගෙන් අහනවා ඔයාගේ මේ රිලේෂන්ෂිප් එකේ කවුද මේ ගර්ල්ගේ මේ රෝල් එක පාට් එක කියලා. එතකොට ලෙස්බියන් කපල් හෙකින් අහනවා කවුද ඔයගලෙන් කොල්ල. ඉතින් දැන් මම මේ දැන් මට අහන්න තියෙන දැන්
ඒක එහෙ නැතිනම් අපි එක සමලෙස කියලා තේරුම් ගන්න නෑනේ. දැන් මගේ රිලේෂන්ෂිප් එකේ මම බලාපොරොත්තු වෙනවා කාන්තාවක්ව. ඉතින් දෙයිනේ මම මොකටද මං සමලෙස පුද්ගලයෙක් වෙන්නේ. ඉතින් මං එහෙනම් කෙලෙක් මේ මැරි කරලා ඉන්නවනේ මට මේ මගේ රිලේෂන්ෂිප් එකේ මම තව කාන්තාවක් බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙම දෙයක් නෑ කොරනාර. එහෙම දෙයක් දැන් මම මේ අපේ බලන් ඉන්න ඔක්කොටම කියන්නේ එහෙම සංකල්පයක් සමරිසි රිලේෂන්ෂිප් එක නැහැ. ඒක ඔක වෙලා තියෙන්නේ මෙහෙමයි. දැන් LGBT කමියුනිටි කියන්නේ මේ කොනාරේ ඉතාමත් සංකීර්ණ කතාවක්. ඒක මම පවා මම ඒක ස්ටඩි කරා. දැන් මම සමරිසි කියලා මම හිතපු මේ මම දැනගන්න මේ දැනගෙන ආපු මේ කාලවකවානුවේදී මම පවා මම ගිහිල්ලා මේක මොකද්ද කියලා මම කියලා තියෙනවා. මම පවා හෙව්වා. එතකොට කොනාර LGBT කමියුනිටි කියන්නේ ඉතා සංකීර්ණ මාතෘකාවක්. දැන් ඕක වෙලා තියෙන්නේ දැන් අපි මේ මේකෙදි කොනාර තියෙනවා gender expressions කියලා එක. ඒ කියන්නේ තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය තමන් කොහොමද ප්‍රකාශ කරන්නේ කියන එක තියෙනවා. එතකොට දැන් gender expressions කියන්නේ දැන් ඔයයි මමයි කතා කරනකොට අපි සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක් විතර අපේ gender අපේ expressions අපි දෙනවා. එතකොට කාන්තාවකේ තියෙන කාන්තාලාලිත්වයෙන් ඒක තමයි expressions එක කියන්නේ. එතකොට සමරිසි ප්‍රජාවේ lesbians ලගමු gays ලගමු gays ලගේ ඉන්නවා feminine gays ලා ඉන්නවා. feminine gays ලා කියන්නේ සමරිසි පිරිමි පුද්ගලයෙක් කොහොමද gender expressions එක කාන්තාලාලිත්වයේ තියෙන්නේ. එතකොට සමරිසි පිරිමිගෙම පිරිමි කට්ටිය ඉන්නවා සාමාන්‍ය පිරිමිකගේ තමන්ගේ expressions එක දෙනවා. එතකොට ඒක තමයි gender expressions කියන්නේ. ඒ වගේ තමයි lesbians ලගේ. lesbian කෙනෙක්ගේ සමහර lesbians ලා ඉන්නවා ඒගොල්ලෝ ගොඩක් කලාවට කොල් පිරිමි ළමයෙක් වගේ තමයි ඒගොල්ලන්ගේ expressions එක ඒගොල්ලෝ දෙන්නේ. එතකොට අනිත් සමරිසි කාන්තාවන් සාමාන්‍ය කාන්තාවන් ඉදිරියේ තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. එතකොට ඒක expressions එක. එතකොට දැන් සමහර relationship වලදී තමන්ගේ partner ඔය කියන කැටගරියකට එන්න පුළුවන්. මගේ සමරිසි පිරිමි පුද්ගලයෙක්ගේ relationship එකේදී අනිත් partner feminine ගේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට lesbian couple එකේදී තමන්ගේ අනිත් partner masculine මේ පිරිමි ළමයෙක්ගේ වගේ ස්වරූපයක් ගන්න පුළුවන් ඒ ගැල් ළමයා. එතකොට ඔය ඔතන තමයි යෝග වෙලා තියෙන්නේ. එතකොට ඔක්කොම හිතෙනවා එතකොට මේ වගේ රිලේෂන්ෂිප් එක හැමෝම මේ වගේ. ඉතින් දැන් මම පෞද්ගලික මේ කවුරුත් පර්සනල් ගන්න එපා. දැන් මම පෞද්ගලිකව මගේ රිලේෂන්ෂිප් එකකදී මගේ පාර්ට්නර් මට ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ ෆෙමිනින් ගේ කෙනෙක්ට. මට ඇට්‍රැක්ට් වෙන්නේ සේම් මම වගේ සාමාන්‍ය පිරිකරයක් අය කතා කරන. ඒ කියන්නේ මැස්කියුලින් මේ ගේ කෙනෙක්ට තමයි මගේ ඇට්‍රැක්ෂන් එක වෙන්නේ. එතකොට මම ෆෙමිනින් ගේ කෙනෙක්ට මගේ ඇට්‍රැක්ෂන් එක මට යන්නේ නැහැ. ඉබට යාළු ඉන්නවා මං අපේ එකම මේ සොසයිටි එකේනේ. එතකොට ආදරය කරද්දි සහ ඒ සෙක්ෂුවල් ෆීලිංගස් වලදී මට ඒ ඇට්‍රැක්ෂන් එක ෆෙමිනින් ගේ කෙනෙක්ට මට එන්නේ නැහැ. ඉතින් ඕක තමයි උතන වෙලා තියෙන. එතකොට ඔක්කොම හිතනවා එතකොට මෙයාගේ මේ සාසා මේක තමයි ගේස් ලගේ මේක යන විදිහ. මේ ප්‍රශ්නේ අහනන කරනකොට මානසික පීඩනයක් වෙලා උද්දිනවා. මුලින් වුණා දැන් ඇත්තමකෝ දැන් මම හිනා වෙනවා හපුවා. දැන් මම හිනා වෙලා දැන් එතකොට හිනා වෙලා මම ඒක තේරුම් ගන්න මෙහෙමයි. එතකොට මේකේ gender expressions එක කියන්නේ වෙනම එකක්. තමන්ගේ sexual orientation එක ලිංගික ආකර්ෂණය වෙනයි තමන්ගේ expression තමන් දෙන විදිහ එක වෙනම එකක්. එතකොට ඒක gays ලටයි straight කට්ටියටයි කියලා මේ වෙන වෙනම වෙන්නේ ඒක සාමාන්‍ය අපි සමාජයේ තියෙන සංකල්පයක් ඒක තියෙන එක. ඉතින් ඔය නිසා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ මෙයාගේ මේ ඔය passion නිසා තමයි අහන්නේ කවුද ඔයාගේ රිලේෂන්ෂිප් එකේ ගර්ල්ගේ පාර්ට් එක ප්ලේ කරන්නේ කියලා. අදින් පස්සේ ප්‍රශ්නේ අහන්න නැති වෙයි. මේ බලමු කියලා. අද අහන්න නැති වෙයි. ඉතින් ඒ නිසා තමයි ඔක හොයලා තින්නේ. ඒතර අපි දැනගන්න අපි හැමෝටම අපි මේ කරන්නේ රිලේෂන්ෂිප් එකේදී එයාගේ පාර්ට්නර් ෆෙමිනින් වෙන්නත් පුළුවන් මැස්කියුලින් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක එයාමයි ෆීලින්ග් වෙනස් වෙන්න පුළුවන්. ඒක එයාගේ කැමැත්ත. ඒක තමන්ගේ ප්‍රිෆරන්ස් එක. මගේ පර්සනල් ප්‍රිෆරන්ස් එක මම ෆෙමිනින් ගේ කෙනෙක්ට මම ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ. මම ඇට්‍රැක්ට් වෙන්නේ සේම් මැස්කියුලින් ගේ කෙනෙක්ට. හරි මට කියන්න දැන් මේ මම දැක්ක මේ ඔය සමාජය ගැන පොඩි කතිකාවතක් ලියලා තිනවා Facebook එකේ. මිනිස්සෙක් සමරසි වෙන්නේ එයාට ගියාත් මැදින සාපයකටලු දෙයියන්ගේ සාපයකටලු. මේ කාරණාව මම මේ අනිත් මිනිස්සුන්ට වැඩි සීරියස් ගන්නෑ. ඔබ මේ කාරණාව ගැන දකින්නේ කොහොමද? සාපයක් හොඳද නැද්ද ගියාත් නේ කොනාර මං හිතන්නේ මිනිස්සෙක් කියලා ඉපදෙන අපි ඔක්කොම සාප කරලා තියෙනවා. සමරිසි වෙලා ඉපදෙන්නේ නෙමෙයි මේ මේ ලෝකේන මිනිස්සෙක් කියලා හිට අපි ඔක්කොම සාපයක් කරලා තියෙනවා. ඉතින් අර මේ අපි කියනවානේ අපි මේ සංසාරයට මොකද්ද මේ මම කැතලික් මේ අපි අර මේ බුරිස්සලි කියනවානේ අපි මේ අර සංසාරේ මේ යන්නේක නවත්තන්න අපි ඕනේ එහෙම කතාවක් අපි තියෙනවානේ නිවනක් දැකින්න ඕනේ කියනවානේ. ඉතින් මේ මං හිතන්නේ අපි මනුසාත්මයක් වෙලා ලැබලා එන එකම පාපයක්. ඒකයි ඉතින් සාමාන්‍යයෙන් පෙර ආත්මේ කරපු මේ අකුසල් වලට
තමන් ආදරය කරන කෙනා තීරණය වෙනවා කියන්නේ මේ ආත්මෙදී මං හිතන්නේ ඒක තනිකර සෝරි මේ වගුරු කුණුහරුපයක් ඒක. ඉතින් මම විශ්වාස කරන්නේ ඒක ගැන. ඉතින් අපි ඔක්කොම දැන් අපිට දැන් සාමාන්‍යයෙන් මගේ ජීව විද්‍යාත්මක කාරණාවක් නේ. ජීව විද්‍යාත්මක කාරණාවක්. දැන් අපි කියමු මෙහෙම ගමුකෝ. දැන් ඔයාට මේ දැන් සම්මතය අනුව හරිනම් පිරිමි ළමයෙක් යාළු වෙන්න ඕනේ තමන්ට වඩා බාලෙක් කෙනෙක්ට. වැඩි වෙලාවක් අක්ක කෙනෙක්ට අපි ඇට්‍රැක්ට් වුණා. එතකොට ඒකත් මේ අපි අක්ක කෙනෙක්ට මේ ලව් කරන්නේ ගියාත්මේ පවකටනේ. ඉතින් ඒතරම් ලොජික් එකේ කිව්වට. ඒ නිසා මං හිතන්නේ තමන් ආදරය කරන එක නා තීරණය වෙන්නේ ගියාත්මේ පවකට කියලා. ඒක ඔබ ඒක ප්‍රශ්න කියලා දකින්නේ. නෑ නෑ කවදාවත්. තමන් ආදරය කරන එකේනා මං හිතන්නේ තමන් ඒක දැනෙන තමන්ගේ හිතට. එතකොට තමන් ආදරය කරන එක නා පෙරකට පව වල මේ පව බලයෙන්ද පින් බලයෙන්ද කියන එක තීරණය වෙන්නේ නෑ මේ ආත්මේ. ආගම කියන්නේ වෙනම සංකල්පයක්. මම ඇත්තටම කිව්වොත් එහෙම දැන් මගෙන් යාළුව අහනවා සමහර මම මේ අද කරන අපි වෙන කතාවක් කන්ට්‍රෝවර්ෂල් වෙන්න පුළුවන්. හරිද? අර මම යථාර්ථය කතා කරන්නේ. අපි දන්නේ නැහැ කවුද බයිබලයේ ලිව්වේ කියලා. අපි දන්නේ නැහැ කවුද ධම්මපදයේ ලිව්වේ කියලා. අපි දන්නේ නැහැ කවුද Hindu මේ කුරාණයේ ලිව්වේ කියලා. ඔය ඔක්කොම ලිව්වේ මිනිස්සුනේ. එතකොට ඕක කවුරුත් කියලා නැන්නේ මේක මේ මේ ඒ පොත්වල තියෙන්නේ මේක දෙවියන් වහන්සේ කිව්වා. මේක අල්ලා දෙවියෝ කිව්වා. බුදුහාමුදුරුවෝ මේක මෙහෙම කිව්වා. එහෙමනේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අතින් ලියුපෙ ගන්නෙ මේනේ. එතකොට එයා කිව්වා කියලා අපිට ඕන දේ පොත්වල ලියන්න පුළුවන්නේ. එතකොට මගේ මේ ළඟදී එක්කෙනෙක් කිව්ව මම කැතොලික් නිසා බයිබලයේ මේ එයාත් ගේ කෙනෙක් මේ රාම් මේ බයිබලයේ සමරිසි නැහැ එයා බුද්දිස්ට් කෙනෙක්. මේ බයිබලයේ සමරිසි ප්‍රජාව කියන්නේ මොකක්ද කියන්නේ? මොකද බයිබලයේ තියෙන සම්රිසි ප්‍රජාව සින් කියලා කියන්නේ අර විදිහම තමයි මේ මෙන්න මෙහෙමයි මේ මේ මයි කියලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට මං කෝ ගණන් ගන්න එපා. මේ මං වචනයක් කියලා මං කෝ ගණන් ගන්න එපා. මොකද බයිබලයේ ලිව්වේ ජීසස් නෙමෙයි. බයිබලයේ ලිව්වේ ජේසු නෙමෙයි. බයිබලයේ ලිව්වේ තවත් මිනිස්සු. එතකොට අපි දන්නේ නැහැ මේ මිනිස්සු මොන මානසිකත්වයෙන්ද ඒ කාලේ බයිබලයේ හරි මොකක් හරි කුමන හෝදයක්. ඉව්වේ මොන හේ මොන මේ අරුමුණක් මතද කියලා දැන් අද කාලේ වෙන එක අපිට තව දැන් ඔයා කොනාරේ මොකක් හරි මතයක ඉන්නවා කියමුකෝ මම මොකක් හරි මතයක ඉන්නවා මම ඒකත් පොතක ලියනවා මේ ඉන්න මම මතේ එතකොට ඔබ තව අවුරුදු 100කින් කොහේ හරි බ්‍රාකයක් අස්සේ තිබිලා එලියට එනවා එතකොට ඒ පොත බැලුවම කියනවා මේ පොතේ මෙයා මෙහෙම ලියලා තියෙනවා එතකොට මේක තමයි ඉතිහාසය අපට ඒ වෙලාවට ඉන්න මානසිකත්වයෙන් ලියන මානසිකත්වයෙන් ලියනවා වෙන්න පුළුවන් ඉතින් ඒකයි මම කියන්නේ දැන් ඒක මේ කර පෙර පින කරපු දෙයක්වත් පෙර පවක්වත් කියන සංකල්පයක් මේ තේරුමක් නැහැ කොනාර. ඒක තනිකර ඒක නෑ. අර සානුකම්පිත විදියට ඉදියා බලන කීතර කරන්නේ. කරන්නේ. හරි. දැන් මේ ප්‍රශ්නේ ඔබ හරි රිලැක්ස් මම හිතේ එදාටත් වඩා මාරි රිලැක්ස්ව කතා කරනවා. මෙහෙට මීට වඩා රිලැක්ස් කතා කරා. හැබැයි රාම් ඔය කාරණාව ගැන ඔබ ඔය කෝණයෙන් බැලුවට කියා ගන්න බැරි ගොඩක් දෙනා ඉන්නවා හිර කරගෙන. ඔවුන් කොහොමද මේ සමාජ තලයට එන්නේ? ඔවුන් දෙන්න පාරක් තියෙන්න ඕනේ. ඒ තැන කොතනද? කොනාර මෙහෙමයි දැන් අපි හැමෝටම මේ අපේ මගෙන් කහරි යවම මම කියන්නේ ඔයාගේ වෙලාව ගන්න හැම එකටම දැන් මම අවුරුදු 27ක් ගියා මම සමරසි කියලා මම එළියට ආවේ මමගේ ෆැමිලි වලට කිව්වේ මට අවුරුදු 27ක් වුණාම ඒතර මම අවුරුදු 27ක් මම මගේ හිතේක මම කිව්වනේ මම ඒක මගේ හිතේ තියාගෙන මම කොහොමරි දරාගෙන අනිත් ඒවා හැම කොමට කොච්චර දේව මම ඇචීව් කරත් මගේ ලයිෆ් එකේ මගේ ඒ පොඩි දේ මගේ හැම වෙලාවෙම මට ඒක ප්‍රශ්නයක් කියලා තිබ්බේ පීඩනයක් කියලා තිබ්බේ. ඉතින් අනික කොනට මේ දැන් මේ අපේ මන් දන්නේ මේ අද කාලේ තරුණ තරුණියෝ මන් දන්නේ මේ රිලේෂන්ෂිප් එක නිසා මොකටද මේ සුයිසයිඩ් සීදි වියාණි කරගන්නේ කියලා. ඒක තනිකර මම හිතන්නේ දැන් එහෙම වුණොත් එහෙම අපිට කොච්චර ප්‍රශ්න තිබ්බද? ඈ ඒත් එහෙම නෙමෙයි ප්‍රශ්නයක් ආවම අපි දැනගන්න ඕනේ ඒකට උත්තරයක් හොයන්න. නැතුව මේ මගේ කාලේ ඉවරයි මම දැන් මේ ලෝකෙන් යන්න ඕනේ කියලා මේ බෙල් වල දාගෙනවත් මේකත් හරියන්නේ නැහැ. ඒක අපි මේ දැන් තියෙන ජෙනරේෂන් එකේ මං හිතන්නේ මේ ඒක අනේ මන්ද නැහැ. ඇයි මේ අපේ මොකද මං හිතන්නේ ගොඩක් කට්ටිය ඒක වෙලා තියෙන්නේ හැම දෙයක්ම එක සැරේ සීරියස් ගන්න යනවා. දැන් රිලේෂන්ෂිප් එකක වුණත් මං කියන්නේ කමිට්මන්ට් එකක් දෙන්න කලින් තමන් බලන්න ඕනේ මට මේ රිලේෂන්ෂිප් එකේ මට ඉන්න පුළුවන්ද කියන එක. මට මේ පුද්ගලයාත් එක්ක මට මගේ ඊළඟ ඉතුරු ජීවිතේම ගත කරන්න පුළුවන්ද කියලා. ඒකට ඒක තමයි අපි කියන්නේ මම පෞද්ගලිකව කියන්නේ රිලේෂන්ෂිප් එකකට කමිට්මන්ට් එකක් දෙන්න කලින් තමයි යන්න ඕනේ ඩේටින් ප්‍රොසෙස් එකකට. ඒ කියන්නේ ඩේටින් කියන්නේ තමන්
එළියට ගිහිල්ලා කතා බහ කරලා ෆෝන් එකෙන්ද කුමන මේ මාධ්‍යෙන් හරි තමන් දැනගන්න ඕනේ. ඒතකොට තමන් දැනගන්න ආ මෙයාගේ අයිඩියාස් මේ වගේ, මගේ අයිඩියාස් මේ වගේ. දෙන්නා මැච් වෙන්නේ නැතර දන්නවා. දැන් මෙහෙමනම් අපි ඉස්සරහට කොහොම වේද? එතකොට එහෙම කමිට්මන්ට් එකක් දෙන්නේ නැතුව තමන්ට හරිම නිදහසේ රිලේෂන්ෂිප් එකකින් අයින් වෙන්න පුළුවන්. දැන් අපේ වෙලා තියෙන්නේ ඒක නෙමෙයි ගොඩක් කට්ටියගේ. හම්බෙන්නේ කවුද? මෙන්න මුළු සේසතම දෙක ලව් කරන්න යනවා. එහෙම තේරුමනේ. එහෙම ගියාම තමයි මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මං හිතන්නේ අපේ කෙල්ලන්ට අපේ කොල්ලන්ට වැඩිය කෙල්ලෝ මාර ස්මාර්ට්. කෙල්ලෝ ස්මාර්ට් කියන්නේ උන් දන්නවා මේ කොල්ලත් එක්ක ඉන්න බෑ නෑ. මට මෙයත් එක්ක ඉන්න බෑ කියනක නෑ උන් දන්නවා. අපි මොනවද කරන්නේ? මැරිගෙන ලව් කරනවා. මැරිගෙන ලව් කරලා අතේ මොකක් හරි වෙච්චකම අපි ડિප්‍රෙෂන් වෙනවා. ඉතින් ડિප්‍රෙෂන් කියන එක මම පොල්ගොඩික වත්තේ තියලා තියෙනවා. ડિප්‍රෙෂන් කියන එක බොඩි කියන්න ඕනේ නෑ. මේ කොනාර ડિප්‍රෙෂන් එක ආවම ඇත්තටම ඔය තෝට් එක එනවා. තමන්ගේ මේ ජීවිතේ නැති කරගන්න තෝට් එකක් එනවා. අන්න එතනදී තමයි අපි ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනේ සහ අපිට උදව් කරන්න පුළුවන් යාළුවෝ ටිකක් වටපිටාව අපි ඉන්න පුළුවන්. හරිද? ඉතින් ඒකයි. දැන් මේ මම අපේ සමාජ ප්‍රජාවයටත් කියන්නේ එළියට එන්න ඔයාට දැන් බැරි නම් ඒකන දුකක් ඇති කරගන්න එපා. දැන් හැබැයි එන්නේ නැති එක ඇතුලේ පීඩනය වැඩි කරලා ડિප්‍රෙෂන් තත්ත්වයට ආව. ඒක මේ කොනාර ડિප්‍රෙෂන් තත්ත්වේ කියන එක කොහොමත් සමාජ පුද්ගලයෙක්ට ඒක තීන දෙයක්, සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ තමන් ඩෙන්ටිෆයි කරගන්න ගත්තාම මම සංක්‍රාන්ති පුද්ගලයෙක්ද, මම සමරිසි පිරිමි පුද්ගලයෙක්ද, මම සමරිසි කාන්තාව කෙනෙක්ද කියන එක තමන්ට දැනෙන කාලේ දා තමන් ડિප්‍රෙෂන් තත්ත්වයට එනවා. මොකද ඒ කාලේ ඒක තියෙබ්බා. හැබැයි ලංකාවේ කියන්න හරි සතුටුයි, මෑතකදී ඉඳන් LGBT කොමියුනිටි එකට සෑහෙන මේ ඇක්සෙප්ටන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු දන්නවා. දැන් ඒ කාලේ මේ කොනාල ප්‍රශ්න වෙලා තිබ්බේ මම පෞද්ගලිකව, දැන් මමත් නාකි මිනිස්සෙක් නෙමෙයිනේ, මට 28 දැන්. එතකොට මට මේ කියන්න තියෙන අපිටත් ඒ කාලේ දැන් 2010 මම අපි ඉස්කෝලෙන් ආවට 2011 2011 කියන්නේ මේ ලොකු කාලයක් නෙමෙයිනේ. එතකොටත් මේ සෝෂල් මීඩියා කියන එක තිබ්බා. හැබැයි ඒ දවස්වල ඇත්තට ඇක්ටිව් නෑ සෝෂල් මීඩියා කියන්නේ. සෝෂල් මීඩියා එක එකපාරට මේ ලොකුට මේ සමාජ මාධ්‍ය Facebook, Instagram කියන එක ආවේ මේ ලංකාවේදී. එතකොට ඒක ආවහම ඒ කාලේ අපිට මේ වගේ සෝෂල් මීඩියා වල මේවා දකින්න හම්බුන්නේ නෑ. මේවා ඉගෙන ගන්න තිබ්බේ නෑ. මිනිස්සුන්ට අරේ අපි එකම දේ හැමදාම රෝල් කර කර හිටියේ. ඉතින් දැන් මේ අවස්ථාව උදා වෙලා තියෙනවා අපිටත් සහ ඉස්සරහින් යන ජෙනරේෂන් එකෙන් ඉන්න. දැන් ඇත්තටම කිව්වොත් අපේ සමහර කමෙන්ට් එකේ සමහර ඉස්සරහට එන්න ඉන්න ජෙනරේෂන් එක අපිට වැඩි මාර ෆාස්ට් ෆුඩ්. දැම්මම ගෙදරට කියනවා. අම්මේ මම මෙහෙමයි, තාත්තේ මම මෙහෙමයි. මාත් එක්ක කතා කරන මගේ මේ මාත් එක්ක කතා බහ කරන සෝෂල් මීඩියාගේ මාත් එක්ක මොකක් හරි ඉන්ටර්වයුවක් කරාම දැකලා මාත් එක්ක කතා බහ කරන ඔය මට වැඩි බාල මල්ලිල නංගිලා ඉන්නවා. ගෙවල් වලට කියලා. ඒ කියන්නේ තමන් දන්නවා තමන්ගේ ජීවිතේ තමන්ට මොනවද ඕනේ කියලා. ඒගොල්ලෝ එක ඩිසයිඩ් කරලා ඉවරයි. මම කාගේවත් මතේ යැපෙන්නේ නැහැ කියන එක ජීවිතය කියන එක මම කවුරුත් මත යැපෙන්නේ නැහැ කියන එක හදලා ඉවරයි. ඉතින් ඒකයි අපේ කවහරි එක්කෙනෙක් එහෙම එලියට එන ඉන්නවනම් තමන්ගේ ටයිම් එක ගන්න. තමන්ගේ ටයිම් එක අරගෙන ඔයාට හිතනවා නම් හරි. මම දැන් මම සුදුසුයි මගේ මේකෙන් මම කියන්න මගේ මේ ඇත්ත තත්ත්වේ කියන එක එන්න ඒ ආපු දවසට ඔයාට ඕනේ තප්පර 10ක කාලයක් විතරයි මේ කොනාර. හැබැයි සමහර ලාවට එහෙම කිව්වහම අපේ ෆැමිලි වලින් අපි ඇක්සෙප්ට් කරන්නේ නැති වෙයි සමහර. ඒ කියන්නේ ගොඩක් දැන් පෞද්ගලිකව මට මම මේ හැදිච්ච පරිසරයේ මම හැදුනේ ඉතාමත් සමරිස බීතිකාවක් තියෙන පරිසරයක. මම ඒකමයි කලින් ඉන්ටර්වියු එකෙත් කිව්වා. අපේ අක්කා දැක්ක ගමන් කියනවා කවුරේ අන්න වචන කියලා කියනවා. හැබැයි අද කවදාවත් දැක්කමත් එහෙම ඒගොල්ලන්ට මොකද එහෙම දැන් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒකනේ ඉගෙන ගන්නවා. මොකද්ද මේ? ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම මොකද්ද හේතුව? දැන් අපේ අම්මා වුණත් එයා හැමදාම මට මම කාමරයේදී මට දැන් ඇහෙනවා එයා බලනවා ඒවා ෆෝන් එකෙන් මේ බලන ඔක්කොම. එයා බලන්නේම එක භූමික ප්‍රෝග්‍රෑම් එකක් බලයි. එයාටත් දැන් එයාට ඕනේ ඉගෙන ගන්න. මොකද එහෙම අපි දැන් මම කියන්නේ එහෙම ගෙදරට කිව්වන් පස්සේ තමන්ගේ දෙමව්පියෝ තමන් එක්ක මොකක් හරි තරහක් හරි මොකක් හරි ඒ වෙලාවේ ඉන්න ප්‍රෙෂර් එක අනුව මොකක් හරි වෙන්න පුළුවන්. දැන් මම කිව්වේ මම ගෙදරට මම ඕපන් එදා කීප දවසේ මම ගෙදරින් යන්න බලාපොරොත්තුලා හිටියේ. මම ඒ ඩිසිෂන් එකෙන් තමයි මම කියනවා මට ගෙදරින් යන්නකොත් මම යනවා. හැබැයි ඊට පස්සේ හාත්පසින්ම වෙනස් දෙයක් වුණේ. ඒ මොකද තමන්ගේ දෙමව්පියන් තමන්ට දරුවන්ට හරියට ආදරේ නම් තමන්ගේ දරුවා කියලා පිළිගන්නවා නම් ත
තමන්ගේ දරුවා කාටද ආදරය කරන්නේ තමන්ගේ දරුවා ඊළඟ මුළු ජීවිත කාලේ කාත් එක්කද ඉන්න කැමති කියන එක තමන්ගේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරන දෙයක් නෙමෙයි. මොකද දෙමව්පියන්ට ඕනේ කවදාවත් තමන්ගේ ළමයි සතුටින් ඉන්නවා බලන්න. සතුට තියෙන එතන නම් ඒතකොට ඒගොල්ලන්ට මොකද ප්‍රැක්ටිකලි ගත්තොත් කොනාර අපිත් එක්ක දෙමව්පිය හැමදාම ඉන්නේ නැහැ නේ. අපිත් මැරෙනවා. දෙමව්පියොත් අපේ දෙමව්පියොත් කවද දවසක අපි දෙමව්පියන්ට ජීවත් වෙන්න වෙනවා. එතකොට අන්න එදාට අපි සතුටින්ද කියනක ඉන්න කියන එක අපි හිතන්න ඕනේ. මේගොල්ලෝ නැති කාලෙක අපිට සතුටින් ඉන්න පුළුවන්ද මේ මිනිස්සුත් එක්ක? මේ මේක නැත්නම් අපිට සතුටින් ඉන්න පුළුවන්ද? එතකොට ඒගොල්ලෝ වුණත් ඒගොල්ලන් නැති දවසක ඉන්න තැනකින්නම් අපි දුකින් ඉන්නව නම් ඒගොල්ලන්ට දුක හිතේ. ඒගොල්ලන්ට මම කියන්නේ ඒ ඉන්න තැනකින්නම් ඕගොල්ලෝ වුණත් ඕනේ. හරි. මගේ ළමයා ඉන්නවනේ සතුටින්. හැමදේම කරගෙන ඒක තමයි එතන තියෙන්න ඕනේ. ඉතින් එළියෙන් ඉන්න කට්ටියට කියන්නේ අර වගේම තමන්ගේ ටයිම් එක අරගෙන දෙමව්පියෝ කවදාහරි දවස් ඒ කියපු වෙලාවට මේ මොක් හරි එක්ක තරහා හරි මොක් හරි එක එක ටික වෙලාවකට තියේ. ඒක අනිවාර්යෙන් තියෙනවා. මොකද අපේ දෙමව්පිය හැදිච්ච පරිසරය වෙනස් කොනාර අපි දැන් මේ ඉන්න මොඩර්න් සොසයිටි එකේ නෙමෙයි අපේ දෙමව්පිය හැදුනේ. ඉතින් එතකොට මම හැමෝටම කියන්නේ කවදාවත් දෙමව්පියත් එක්ක තරහ වෙන්න එපා. ඒ වගේ මොක් හරි දෙයක් වුණාම ඒගොල්ලන්ට ටිකක් කාලයක් දෙන්න. හෙමින් ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුම් කරන්න මේක මෙහෙමයි වෙන්නේ. ඕගොල්ලන්ට ඒ කාලේ තිබ්බේ නැහැ. ඉතින් මට අපේ මගේ දෙමව්පියන්ව මට මේව කරගන්න පුළුවන් නම් කෝනාර මම කියනවා මේ ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට තමන්ගේ දෙමව්පියන්ව තමන්ට ඒ විදිහට තියාගන්න පුළුවන්. ඒ මොකද මම හැදිච්ච පරිසරේ මම හිතන්නේ මම හිටපු සමරිස බීතිකා පරිසරේ වෙන කාටවත් ඇති කියලා. හරි. එතකොට මම රම් ඊළංකාරණව තමයි පසුතැවීම් තියෙනවානේ. මිනිසුල තියෙනවා මට මේ දේ කරන්න බැරුණා. මට මේ විදිහට ජීවත් වෙන්න බැරුණා. ඒ වගේ මේ ජීවිතේ පසුතැවීමක් නැද්ද මේ? මටත් කොහොන උඹලා වගේ සාමාන්‍ය කොල්ලෙක් විදිහට ඉන්න බැරිුණානේ. මටත් කාන්තාවක් එක්ක විවාහ වෙලා දරුණු නුඹුරුත් එක්ක ඉන්න බැරිුණානේ කියන පසුතැවීම රම් ඇවිල්ලා නැද්ද? කොහොමද සාමාන්‍යයක් කියන්නේ දැන්? දැන් වරම සාමාන්‍ය කොල්ලෙක්ගේ පෙන්නන්නද? පෙනවා. ආ ඒක සාමාන්‍යයක් කියන්නේ ඔය සාමාන්‍ය කියන එක මම දන්නේ නැහැ. මේ සංකල්පයේ මිදු සාමාන්‍ය සංකල්පය කියලා ගන්න මොකද්ද කියන්නේ? සමස්තය හිතන සමස්තය. අන්න සමස්තය ගමු. සමස්තය ඒක තමයි සමස්තය හැදිලා ඉන්නේ කොනාර අපි ඒ කාලේ ඉඳන් අර ඒ අපිට චේන් එක තමයි තියෙන්නේ. ඉතින් ඒ චේන් එක අපි කොහෙන් හරි බ්‍රේක් කරන්න ඕනේ. ඒ චේන් එක අපිට කොහොමවත් බ්‍රේක් කරන්න නැතුව රටක් විදිහටවත් සමාජයක් විදිහටවත් මිනිස්සෙක් විදිහටවත් අපිට කවදාවත් ඉස්සරහට යන්න බෑ. අපේ ලංකාව අප්ඩේට් වෙන්න ඕනේ. අපේ ලංකාව සෑහෙන අප්ඩේට් වෙන්න ඕනේ. ඉන්දියාව බලන්න. ඉන්දියාවේ ඇප්ලිකේෂන්ස් වල වෙනම එනවා මේල්, ෆීමේල්, another වෙනත් කෙනෙක් කාන්ත ස්ත්‍රී පුරුෂ වෙනත්. එතකොට ඉන්දියාව ඒ තැනට ආවා කියන්නේ ඉන්දියාවේ තියෙන කල්චර් එකත් එක්ක අපිට ලඟ වෙන්නවත් බෑ කොනාරේ. ඉන්දියාව කියන්නේ කල්චර්ස් ගොඩක් තියෙන. එතකොට ඉන්දියාවට සංස්කෘතිය වෙනුවෙන් මිනිහෙක් මරන්න මේ තත්ත්වෙක ඉන්න සංස්කෘතියක් නේ ඉන්දියාවට තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ රටක මනුෂ්‍ය වර්ගය අඳුරගෙන සමාජය අඳුරගෙන මේ දේවල් කරන්න බලන මං හිතන්නේ ලංකාවට මේවා මේ හිත හිතින් ඉන්න දේවල් කියලා. එතකොට ඇත්තටම කොනාර දැන් ඔය මේ දැන් අපේ සංක්‍රාන්ති ආයත දැන් ඔයා හිතන්නකෝ ඇත්තටම කිව්වොත් එහෙම පෞද්ගලිකව මගේ යාළුවෝ මේ අපාස්ථායට පත්වලා තිනා වොෂරූම් එකට යද්දී ඒ කියන්නේ මම කවදාවත් අහන්නේ නැහැ අපිට සාමාන්‍ය මිනිස්සෙක්ගේ මූණේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් අඳුර ගන්න පුළුවන් මේ මිනිස්සා ඉන්න සිටුේෂන් එක මොකද්ද කියලා. එහෙම ගියාම දැන් එයාට හිතා ගන්න බෑ එකපාරට මොන වොෂරූම් එකට යන්නද සහ එකපාරට ගියාම මට මොන වගේ සිටුේෂන් එකක් ඇතුළේ එයිද කියන එක මම මගේ යාළුවගේ අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. මගේ ඉන්නේ මේ අපි කොහේ හරි එලිටියෙම ගියාම ඉතින් එයාට මටත් මාර විදිහට ඒ වෙලාවට මේකක් එනවා. මේ එකක් අපේ සමාජයේ දැන්ට 100% completely සංක්‍රාන්ති මේ සමාජභාවී පුද්ගලයන් අඳුරගෙන තිබ්බනම් ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ත්‍රී සංක්‍රාන්ති කාන්තාවක් නම් ස්ත්‍රීකට යන්න පුළුවන්, සංක්‍රාන්ති පිරිමි පුද්ගලයන් යන්න පුළුවන් පිරිමියකට. ඉතින් මම එක කියන්නේ අපේ තැන්ට එන්න අපි හිතනවා ඉක්මනටම මිනිස්සු මේවා අඳුරගෙන. මොකද ලංකාවේ දැන් සෑහෙන සපෝට් එකක් තියෙන නිසා ඉස්සර අපි මේ දේවල් කතා කරන්න බැවුණාට දැන් අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක සාමාන්‍ය දෙයක්. මේ සාමාන්‍ය අපිත් එක්කම ඉන්නවා. මම දැන් ඉස්සර මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට මාස ගාණක් ඉදරන කරපොත් නැද්ද කියලා කොනරව විශ්වාස කරන්නේ නැහැ. මම මගේ ෆස්ට් විෂුවල් එක කරලා චමුත් එක්ක චවි මා කල්පනා කරා මේ විෂුවල් එක දානවලද නැද්ද කියලා. විෂුවල් එක දාලා දවස් දෙකෙන් සිංගර් කිව්වා විෂුවල් එක ආපහු ගලවන්න කියලා YouTube එකේ.
ගලවන්න කියලා කිව්වා. ඒ මොකද මේ දාලා එකපාරට ඒක දැම්මෙන් පස්සෙත් බය වුණා එකපාරට මේකට මොන වගේ බැක්ලෑෂ් එකද. ඊට පස්සේ චමු මට කතා කරලා කිව්වා මල්ලි මාර වැඩි මේ දැන් මම කියන්නේ ඔබෙන් ප්‍රශ්න ගන්නද මේ වීඩියෝ එක බලලා අපි දමු මේක මේ එක පූජකවරයෙක් වේවා ස්වාමින් වහන්සේ කෙනෙක් වේවා කුමන හෝ ආගමක කෙනෙක් වේවා මේ වීඩියෝට විරුද්ධව කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නැත්නම් උද්ඝෝෂණයක් කරනවා මේ වගේ දේවල් ඇයි YouTube මේ කතා වෙන්නේ එහෙම වුණොත් ඒ මොකද්ද ඔබේ උත්තරේ ඒ අයට මොකද කරන්න බෑ උසාවියේ මේ ඊපෙරේද ප්‍රශ්නයක් තිබිලා කොහොම දෙයක් කියලා ගිහිල්ලා මේ කම්ප්ලේන්ට් කරාම උසාවියෙන් කිව්වලු මේ මොනවාද මේ අපිට මේ ඊට වැඩි වැරදි දේවල් තියෙනවා කරන්න මොනවාද මේ උස්සංගෙන විකාර කියලා මොකද දැන් උසාවිය වුණත් අපිව අඳුරගෙන තියෙන්නේ අපිව පිළිගෙන තියෙන්නේ ඉතින් ඒකයි ඔයා දන්නවා ඇති මේ ඊයේ පෙරේද නම කියන බය බය වෙන්නේ මේ අමාදිසා නායක මේ සයිකෝ මේ එයා ඇත්තටම කිව්වොත් එයා මනෝවිද්‍යාවරිය නෙමෙයි එයා මාලාට මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් එතකොට එයා කියාගෙන ඉන්නේ මනෝදේශක මේ මනෝ මේ මනෝදේශක මේ එකෙක් කියලා ඒ වුණාට එයා ඇත්තටම කිව්වොත් එයා මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් එතකොට ලංකාවේ මනෝවිද්‍යා සංගමයෙන් එයාව බෑන් කරලා තියෙද්දී අපේ මිනිස්සු තවත් ගිනනවා කතා කරන්න. ගිනනලා මල පිස්සු විකාර කියවන්නේ මිනිස්සයා. ඒ මිනිස්සා පිස්සු විකාර කියවන්නේ ඒ විතරක් නෙමෙයි එයාට විරුද්ධව පැමිණිල්ල කරාම ඒක විභාගයට ගන්න එක් මේ අප්‍රූවල් එක දුන්න කෝට් එකේ. ඉතින් කෝට් එකෙන් අපිට ඒකට අප්‍රූවල් එක දුන්න කියන්නේ ඒ කියන්නේ කෝට් එකෙන් ලංකාවේ අධිකරණයෙන් පවා අපිව පිළිඅරගෙන තියෙනවා. ඉතින් ඕක වෙලා තියෙන්නේ ඕක හරියට කොමියුනිකේට් වෙන්නේ නැති එක සමාජයට. ඉතින් අධිකරණයෙන් කොළ මේවා මේ අපිට උස්සන්ගෙන් දෙපා. අපිට මේට වැඩි වැඩ තියෙනවා කරන්න උසාවියක් විදියට. ඉතින් උසාවියෙන් එහෙම කියලා තියෙද්දී දැන් මම හිතුවා ඔයගේ ප්‍රශ්නට උත්තරේ හැමදේම කවුරු මොනවත් එහෙම කියලා කම්ප්ලේන් කරා. දැන් එහෙම කරන්න බෑ. හැබැයි තුය සමාජෙ ඉන්නවනේ පොලිසිය ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පොඩ්ඩක් අර පොඩි ආතල්යක් ගන්නවා කට්ටියත් එක්ක මේ බොරුවට මේවා කරන්න කියලා. හැබැයි අතට දුක තෝ උසාවි දැම්මොත් ඔක උසාවියෙන් ඔය කම්ප්ලේන් එක ඩිජිටල් කරා. ඇත්තටම මානසික ඉපදින ජීවිතේම කාරණයක් හිතලා කරනවා නෙවෙයි. ඒක ඉතින් ඒක උසාවි ඩිජිටල් කරනවා. දැන් ඇත්තටම කිව්වොත් මේ මේකේ රෙකග්නිෂන් එක ආවිති. සංක්‍රාන්ති පුද්ගලයාට gender recognition certificate එකක් දීලා නේ තියෙන්නේ. ඒක දෙන්නේ ඒකේ ඒ කියන්නේ තමන්ට තමන්ගේ sex එක change කරන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම සංක්‍රාන්ති පුද්ගලයෝ ගැන කතා කරනවා කියන්නේ එතකොට LGBTIQ මුළු ඔක්කොම lesbian, gays, bisexual, trans කියන ඔක්කොම category එකට අයිති වෙනවා. ඉතින් එතකොට දැන් ඇත්තටම කිව්වොත් කොනාර මේ මම මේක මේ පිට ප්‍රශ්නයක් කියන්නේ මේ ලංකාවේ අපිව discriminate කරන දැන් මේ law එකේ ප්‍රශ්නේ මේ අප නිසා ලංකාවේ ලෝ එකක් තියෙනවා 365 කියලා. 365 සහ 365 A. ඕකෙන් තමයි අපිව කොටු කරලා තියෙන්නේ. ওই ලෝ එකේ කියන්නේ මොකද්ද? ওই ලෝ එකේ කියන්නේ අස්වාභාවික ලිංගික හැසිරීම වල හැසිරෙන පුද්ගලයන්ට තමයි අස්වාභාවික ලිංගික හැසිරීම. අස්වාභාවික ලිංගික හැසිරීම කියන්නේ ළමයෙක් හදන බලාපොරොත්තුවකින් තොරව ඒ කියන්නේ ඔයා සෙක්ස් කරනකොට ළමයෙක් හදන්න නැත්නම් ඒක අස්වාභාවික ලිංගික හැසිරීමක්. එතකොට ඔයා හිතන්න කොන්ඩොම් එකක් යූස් කරන්න බෑ. ඔන්න එක. කොන්ඩොම් එක යූස් කරොත් ඒක වැරද්දක්. අවුරුදු 10කට ඉර යන්න ඕනේ. පොතේ හැටියට මේ ඔය ලෝ බුක් එක මේ මිට අවුරුදු 100ට කලින් බ්‍රිටිෂ්ලා දාපු ලෝ එක. හරි ඔය ලෝ බුක් එක නේ අපේ තාම තියෙන්නේ. කොන්ඩොම් යූස් කරන්න බෑ. උපත් පාලන පෙති යූස් කරන්න බෑ. සම්පූර්ණ කාරණා වගේම ඔබ අරගෙන කතා කරන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන්. කොන්ඩොම් යූස් කරන්න බෑ. එතකොට උපත් පාලන පෙති යූස් කරන්න බෑ. සොයන් ඉන්දනේ දෙන්න බෑ. ළමෙක් හදෙන්නේ නෑනේ. සොයන් ඉන්දනේ කරද්දි. කොණ්ඩම් පාවිච්චි කරලා ළමයා හදෙන්නේ නෑනේ. උපත් පාලන පෙති ළමයා හදෙන්නේ බෑ. ඔන්න ඕක තමයි ওই ලෝ එකෙන් අස්වාභාවික ලිංගික හැසිරීම කියලා කියන්නේ. හරිද? ඒකට ලෝ එක තියන්නේ සමරිසියට නෙමෙයි. සමස්ත මුළු ශ්‍රී ලාංකික හරි මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ওই ලෝ එක 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 විදිහට එක එක රටවල මේ පෙන්නනවා අපේ ලංකාවේ 365 ඉන්දියාවේ පෙන්නන්නේ 377 ওই විදිහ තමයි ඒගොල්ලෝ ලෝ කරගෙන. ඒතර හැම ලෝ එකෙම කියන්නේ ওই සේම් අයිඩියා එක. unnatural sex. unnatural sex කියන්නේ අස්වාභාවික ලිංගික හැසිරීම. හරි මේ ඒක තමයි ඕක. ඒතර ඔයා හිතන්නේ ඕක දාලා තින අපිටද? සමස්ත මුළු මේකට තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණොත් එහෙම අද වෙනතුරු මුළු ජේල් හදා මේ බිල්ඩින් වලට වැඩි වෙනම ගහන්න වෙනවා මේ හිර කුණු ටිකක්. මිනිස්සුන් ගාන්න ඇතුළට. ඉතින් ඒකයි කොහොමද හරියට ඔක කොමියුනිකේට් වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් ඕක අපි ඇයි උග ඇයි අපිට මේක කරලා තියෙන්නේ. දැන් එකක් තමයි මේකයි.
තමන් ලිංගිකව හැසිරෙන එක හරිම පර්සනල් දෙයක්. ඒක තමයි කැමැත්ත. තමන්ට ඕන විදිහට තමන්ට ලිංගිකත්වය දෙන්න පුළුවන්. ඒක කාටවත් කියන්න බෑ වැලිටියු දෙන්නේ රූම් එකට ඇඳ තියෙන තැන කාමරේට පැනලා උඹල මොනවද කරන්න කියලා අහන්න කාටවත් ඒක අයිතියක් නැහැ. ඒක කාටවත් කරන්න මේ පුළුවන් දෙයක් නෙමෙයි. පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට කාටවත් අදන්නේ රූම් එකක් ඇතුළේ මොකද්ද වෙන්නේ කියලා කාටවත් තීරණය කරන්න. එතකොට සෙක්ෂුවලි තමන් හැසිරෙන විදිහ එක සෑහෙන පර්සනල් දෙයක්. ඒක තමන්ගේ මේ කියන්න බැරි දේවලුත් තියෙනවා කියන්න පුළුවන් දේ. ඒ නිසා මම හිතුවා ඕගොල්ලෝ දන්නවා සෙක්ස් කියන එක අද කාලේ normal. අපි ඉස්සර සෙක්ස් ගැන කතා කරපු විදිහ නෙමෙයි දැන් අද කාලේ සෙක්ස් කතා කරන්නේ. සෙක්ෂුවල් නීඩ් එක කියන්නේ හැමෝටම ඕන එකක්. එතකොට මම හිතන්නේ හරිම සාමාන්‍යයි අද කාලේ ලිංගික හැසිරීම හරිම සාමාන්‍යයි. ඉතින් එතකොට අර සම්රිසි කට්ටිය ගොඩක් වෙලාවට ලිංගික හැසිරෙන විදිය පදනම් කරගෙන තමයි කියන්නේ ආ ඒක අර මේක වෙලා තියෙන ඒ නිසා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ ලිංගික හැසිරීම වල සම්රිසි කට්ටිය විතර නෙමෙයි ස්ට්‍රේට් කට්ටියත් කරනවා. ඒගොල්ලෝ මේක අර හිතන්න තරම් කාරණා දැන් පෞද්ගලික බැලු ෆෝන් එකක් ගත්තොත් එහෙම හෙටරොසෙක්ෂුවල් එක හෙටරොසෙක්ෂුවල් කියන්නේ මේ ස්ට්‍රේට් නෙවෙයි හෙටරොසෙක්ෂුවල් මේ ෆෝන්ස් වල ඕන තරම් ඔය ලිංගික හැසිරීම වෙනවා. එතකොට ඒක දැන්වත් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔය ලෝ එකේ ඕක තමයි කොහොමද තියෙන ප්‍රශ්නේ. ඔය ලෝ එක හරිය එක ලෝ එකේ අයිඩියා එක හරියට ගිහිල්ලා නැහැ. දැන් අපි ලෝ එක දන්න නිසා කවුරු හරි ඇවිල්ලා අපිට කිව්වොත් අපිට ඒක ටැගල් කරන්න පුළුවන්. කොහොමද? ඕක වෙලා තියෙන ඕක දන්නේ මිනිස්සු ඉන්නවනේ. මං කියන්නේ අපි ලෝ එකෙක් වෙන්න ඕනේ නැහැ ලෝස් ඉගෙන ගන්න. තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවාද කියලා ඉගෙන ගන්න ඕන නම් තමන් දැනගන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. ඉතින් ඔන්න වෙනතරට වෙනස් විදිය කතා බහකට ආවා. දැන්ට ලංකාවේ පිරිමි එක් සහ පිරිමි එක් හැමරිසි පිරිමි විවාහයක් වෙලා නැහැ නේද තාම? තාම. පළවෙනි විවාහය ඔබේ වෙයිද? කොහොමද මේ සම්රිසි කියන්නේ මේ කොමියුනිටි එක ගැන මීට කලින් දැන් මම කතා කරා වගේ මීට කලින් කතා කරලා තියෙනවා කට්ටිය. දැන් අපි භූමි හැම ගොඩක් මේ කතා කර බහ කරනවා මේ ප්‍රෝග්‍රෑම් වල භූමි නිසා ගොඩක් මේ යම් කිසි වෙනසක් සිදු වෙලා තියෙනවා. ඉතින් අර දැන් මේ ප්‍රශ්න වෙලා තිබ්බේ ගොඩක් අපේ මැස්කියුලින් ගේස් ලගේ අඩුවක් තිබ්බා. ඒ කියන්නේ සම්රිසි පිරිමි නියෝජනය කරන සාමාන්‍ය සම්රිසි පිරිමි නියෝජනය කරන නියෝජනයක් තිබ්බේ නැහැ. දැන් මං වුණත් මේ කොනාර මං හරිම මේ කලා මේ හිතපු නැති විදිහට තමයි මම මේ ඇක්ටිවිසම් වලට ආවේ. මම නැත්තම් මගේ හිතේ කවදාවත් මේ ඇක්ටිවිසම් පැත්ත කතා කරන්න මගේ තිබ්බේ නැහැ. මට මතකයි මම ප්‍රෝග්‍රෑම් එකකට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා මං එතනදි මං කිව්වා මං එහෙම ඇක්ටිවිසම් වලට මං යන කල්පනාවක් නැහැ. ඒතකොට මම කවුරුත් දන්නේ නැහැ වැඩිය. මං ඒක මේ සාද නැතුව ගිය මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් මේ මම සහභාගි වෙච්ච එකක්. මේ මං ඒක ගියාමත් මං කිව්වා මං එහෙම මේ අවුරුදු දෙකකට කලින් මං කොහොමද එහෙම මේ ඇක්ටිවිසම් වලට එන්න බලාපොරොත්තු වුණා. හැබැයි මේක ඉතින් අර අනපේක්ෂිත විදිහට පාට අර අපි දන්නේ නැහැ අපි ජීවිතේට අපි එන්නේ මොනවද කියන එක අපි දන්නේ නැහැ නේ. අපි ඊළඟ දැනගන්න ඕනේ එනදී අපි කැච් කරලා තියාගන්න. ඉතින් ඔය ආපු එකට ලංකාවේ මෙමය මම හිතන්නේ මිනිස්සෙක්ට කොනාර සතුටින් ලයිෆ් එකේ ඉන්න ජීවිතයකට ඉන්න මං හිතන්නේ විවාහක අනිවාර්යෙන් විවාහ වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරන දෙයක් නෙමෙයි. හැබැයි දැන් ඔය ලංක මේක තියෙන දැන් අපි ඔය කියන්නේ ලංකාවේ නීති නීත්‍යානුකූල විවාහ වෙන්න බෑ කියලානේ. ඔය නීත්‍යානුකූල විවාහ වීම කියන්නේ මොකද්ද? අපිට සර්ටිෆිකේට් එක දෙනවා කියන එකනේ අස්සම් කරලා. එතකොට ඒක අරගෙන දැන් ඉන්න ඔක්කොම සතුටින්ද? ඒක තමයි. ඉතින් ඒක අරගෙන මේ අනික වැඩේ කියන්නේ නීත්‍යානුකූල වෙනවා කියන්නේ මොකද්ද? එන්න කියලා ඉවර වෙලා දැන් බඳින දෙන්න විතර සයින් කරලා මදි. තව එක්කෙනෙක් සයින් කරන්න ඕනේ. ආ මුන්දෙන්න බැඳ ඔන්න මුන්දෙන්න බැඳලා ඉන්නේ. මුන්දෙන්නට දැන් අයින් වෙන්න බෑ කියලා එයාත් සයින් කරලා රෙජිස්ටාරුත් සයින් කරලා රෙජිස්ටාර් ඉස්සරහා සයින් කරලා ඒත් මදිද? ආයි තව සාකිටත් එක්කෙනෙක් ඕනේද? ඉතින් ඒතර දෙන්නේ සයින් කරන මුන්දෙන්නට අපෝ පැල්ල යන්න බෑ ඔන්න බැඳලා ඉන්නේ. ඉතින් එහෙම එකක් විවාහය මොකදද? එහෙම මං හිතන්නේ ආදරය කරන තමන් ආදරය කරන මිනිසයාට තමන් ඇත්තටම ආදරේ නම් එහෙම මේ කවුරුත් ඉස්සරහා සයින් කරලා මම මගේ මිනිහසට ආදරේ කියන එක මං හිතන්නේ ඒක කරන්න ඕන දෙයක් කියලා. හැබැයි ඉතින් අසා ලංකාවේ සම්රිසි විවාහයක් උනේ නැතුණාට දැන් මම ඒක ඔක්කොම අහලා තියෙනවා. දැන් අපිට නීති අනුකූල විවාහයක් ගන්න බෑනේ. හැබැයි අපිට එන්ගේජ්මන්ට් එකක් ගන්න පුළුවන්. එන්ගේජ්මන්ට් එක ගැනදී කාටවත් අයිල නවත්තන්න බෑ එන්ගේජ්මන්ට් එක ගැනදී. ඉතින් මම දන්නේ ස්ට්‍රේට් යාළු ඉන්නවා. ඒ කියන්නේ සම්රිසි නොවන පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ එන්ගේජ්මන්ට් එක විතරයි ගන්න. ඒගොල්ලෝ වෙඩින් එකක් ගන්නෙ නෑ. එන්ජෙන්ට් එක එන්ගේජ්මන්ට් එක අරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ අපිට එන්ගේජ්මන්ට් එකක් ගන්න පුළුවන්. එන්ගේජ්මන්ට් ලොකුට අරගෙන ඊට පස්සේ කාලෙක දැන්
මේ මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් හරිද දැන් සමාජ ලංකාවේ හැමෝම කතා බහ කරන සමරි සිවහය මගේ වෙන්නත් පුළුවන් සමහර විට හරිද මේ වාකිවේ එන්නේ මේ කියන්න කියලා වෙදින්න අනිවාර්ය මේ සමහර විට පළවෙනි එක මගේ වෙන්න පුළුවන් හැබැයි ඒක අර වෙන්නේ එන්ගේජ්මන්ට් එකක් විදියට එතකොට පස්සේ කාලයක අපිට ලංකාවේ සමරිසි විවාහ වලට අවස්ථාව හම්බ වුණොත් රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න පුළුවන් එහෙම නැත්තම් දැන් මම කියන්නේ දැන් මගේ තාම පිටරට යන බලාපොරොත්තුවක් නැහැ බලාපොරොත්තුවක් තිබ්බත් මම යන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපේ කමියුනිටි වෙනුවෙන් යම් කිසි දෙයක් මට දැනෙන දෙයක් මම කරාට පස්සේ අපි මිනිස්සු හැමෝටම සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් ආවට පස්සේ මට ඒකට මොකක් හරි මගේ දායකත්වය දෙන්න පුළුවන් උනාට පස්සේ තමයි මම යන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් එහෙම ගියාට පස්සේ මට ඒ රටට ගියාට පස්සේ මට එතකොට ඒතොටත් ලංකාවේ ඒක වෙලා තිබ්බේ නැත්තම් මට ඒ රටට ගිහින් ඒක කරන්න පුළුවන් ඒතරම ලංකාවේ ඉන්න කට්ටියටත් කියන්නේ දැන් සමහර කට්ටිය ඉන්නවානේ මේ හේතු නිසා පිටර යන්න බලාපොරොත්තු වෙන කට්ටිය මට ලංකාවේ ඉන්න බෑ මේක කරගෙන මම ඉන්න සමරට යනවා මගේ පාර්ට්නර්ත් එක්ක ඒකට එහෙම ඉන්න කට්ටියට මට කියන්න තියෙන්නේ එහි ගිහලා මැරි කරන්න ඕනේ ලංකාවේ එන්ගේජ්මන්ට් එකක් ගන්න ලංකාවේ එන්ගේජ්මන්ට් එක අරගෙන පිටරට ගිහිල්ලා ගිය දවස් කාලෙක ඕගලන්ට ඒ මේ සිටිසන් එක හම්බුනට පස්සේ ඔයගොල්ලෝ ඒක ඩීලර් මේ මැරි කරන්න පුළුවන් එතකොට ලංකාවේ මේ ඔය සමරිසි අරියගේ මැරේජ් කන්සෙප්ට් එක ගත්තොත් අපිට ඕක කොහොම තමයි කරන්න වෙන්නේ මොකද අපි ලංකාවේ තමයි සමරිසි නීතිගත මේකයි සමරිසි විවාහය ගැන කතා කරන්න ඉස්සෙල්ල කොහොනාර අපි මේ සමරිසි අය අපරාධකාරයෙක් කියන එක දැන් ඔය මේකේ කියන්නේ මේ කොහොනාර අපි අපරාධකාරයෝ කියලානේ අපි අපරාධකාරයෝ ඕක කියන්නේ ඒකයි මේ මිනිමරුවෝ කුඩුකාරයෝ ගෑනුන්ව දෝෂය කරන ඔක්කොම වුන් එළියෙද්දී යකෝ මේ අහිංසක මම ආදරය කරනකොට මං අපරාධකාරයෙක් හංගුඩු වල තියෙන්නේ ඉතින් අපි කියන්නේ ඒක අයින් කරන්න ඒ ලෝ එක අයින් කරන්න අපිට වෙන මුකුත් ඕනේ නැහැ අපි අපරාධකාරී කියන ඒ හංමඩු ගහන ලෝ එක තියෙනවනේ 365 කියන ලෝ එක ඒක අයින් කරන්න අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි පිළිගන්න නැතු මේ අපි ඉල්ලන්නේ මේ එකපාරට අපිට මේ පාරවල් බහගෙන මේ පාරවල් ගානේ සෙක්ස් කරන්නවත් ඒව නෙමෙයි අපි ඉල්ලන්නේ අපි ප්‍රජාවක් විදිහට ඉල්ලන්නේ මේ ලෝ එක මේ පාතර දාන්න මේ ලෝ එක අයින් කරලා අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි සාමාන්‍ය අපිට ජීවත් වෙන්න අවස්ථාව දෙන්න තියෙකයි කියන්නේ ඉතින් ඒතරොත් 365 ලෝ එකෙන් ඩවුන් කරාට පස්සේ අපිට ආයි අනිත්‍යව නිකම්ම හම්බ වෙයි. එහෙම තමන්ගේ මානව අයිතිවාසිකම් කියන එක නැත්තම් දැන් ගොඩක් කට්ටිය හිතන්නේ ඒකනේ. අපි මේ මේව ගැන කතා කරද්දී මේ සමහර يعني 120ක විතර කොටසක් හිතන්නේ මුම් මේ ඉල්ලන්නේ මේ මේ බඳින්ද? මුම් මේ ඉල්ලන්නේ බඳින්ද? අපි බඳින්ද නෙවෙයි ඉල්ලන්නේ. අපි කියන්නේ ලෝ එක ඩවුන් කරන්න. අපි අපරාධකාරයෝ කියලා සල්කන ලෝ එක ඩවුන් කරන්න කියන. ඒ දවසට හැමෝටම කියන්නේ මානුෂවාදය ගැන කතා කරන රටටම ඒක අමතකලා නේ ඒක අමතකලා හරි ඉතින් බලමු මොකද වෙන්නේ කියලා බොහොමසිත කතා බහට එකතු වුණාට මං හිතන්නේ එදා කතා බහට වඩා ඇත්තටම වෙනස් ගොඩක් අර අභ්‍යන්තරයේ තියෙන දේවල් කතා වුණා බොහොමසිත රාම් කතා බහට එකතු වුණාට ඉතින් මේ වගේ වෙනස් කතා බහකින් නැවත හමුවෙන්න බලාපොරොත්තු වෙන අද නවතිනවා මම ආයුෂ්මී රාජ් කොනාර